ශ්‍රී ලංකා කණ්ඩායමක් විදේශ සංචාරයකට යන විට කලකට පසුව සර්වආගමික වතාවත් වලින් පසුව සංචාරයකට පිටත්ව යාම සිදු වුණා. ඒ 27 වෙනිදා උදෑසන කාලේ නැත්නම් 26 වෙනිදා රාත්‍රි කාලයේදී ඉතින් බෞද්ධ ආගමික ස්වාමින් වහන්සේලා වගේම අනිකුත් ආගම් වලට අයත් පූජකයන්ද මෙම අවස්ථාවට සහභාගී වී තිබුණා. ඉතින් දැන් කාලයක් තිස්සේ එවැනි ආගමික වතාවත් සිදු කිරීමක් අප දකින්නේ නැහැ. දැනට කාලයකට කලින් තමයි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් සංචාරවලට යද්දී මෙවැනි සර්ව ආගමික වතාවත් වලින් පසුව සංචාරවලට ගියේ. ඉතින් කාලයකට පස්සේ තමයි මේක සිදු වෙලා තියෙන්නේ. ඉතින් යම් වෙනසක් පේනෙන්නට තිබෙනවා කියන එක තමයි අපට කියන්නට තියෙන්නේ. ඉතින් කොහොම වුණත් ටෙස්ට් කණ්ඩායම තමයි පළමුවෙන්ම නව ශ්‍රීලන්තේට යන්නේ. පුහුණු තරගයකුත් පැවැත්වීමට නියමිතයි. පළවෙනි ටෙස්ට් තරගය ආරම්භ වෙන්නේ මාර්තු 9 වෙනිදා 13 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. දෙවන ටෙස්ට් තරගය මාර්තු 17 වෙනිදා සිට 21 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඉතින් දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ටෙස්ට් කණ්ඩායම තමයි පළමුවෙන්ම නව ශ්‍රීලන්තේට යන්නේ. ඊට පස්සේ තමයි සීමිත පන්දු වාර වලට අයත් ඉතිරි සංචිතය යාමට නියමිතව ඉන්නේ. ඉතින් දිමුත් කරුණාරත්න කිව්වේ මේක ඩුවෝ ඩයි ගේම් එකක් කියලා. ඒ කියන්නේ ජයග්‍රහණය කළොත් අවසන් මහා තරඟ වලට යන්නට පුළුවන් ටෙස්ට් තරගාවලියේ ICC ටෙස්ට් ලෝක ශූරතාවයේ. නැත්නම් ඉතින් මෙවර එම අවස්ථාව ගිලිහෙනවා ශ්‍රී ලංකාවට. එක තරගයක් හෝ පරාජයට පත් වුණොත් බොහෝ දුරට අපට අවසාන මහා තරඟ වලට යන්නට බැරි වෙයි. ඉතින් ඒ සියලුම ක්‍රීඩකයන් දන්නා බව දිමුත් කරුණාරත්න වැඩි දුරටත් පවසා සිටියා. ඉතින් කිසිම කණ්ඩායමක් තරඟ පරාජය වීමට සංචාරය යන්නේ නැති බවත් ඔහු පැවසුවා මාධ්‍යවේදීන් හමුවේ. ඉතින් ජයග්‍රහණ තමයි සියලුම කණ්ඩායම් වල බලාපොරොත්තු කියන එකත් වැඩි දුරටත් පැවසුවා. ඉතින් 2018 දෙසැම්බර් මාසයෙන් පස්සේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායමක් නව ශ්‍රීලන්තයට යන්නේ. ඒ අතර වාරයේදී ඉතින් කිසිම දවසක ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීම සඳහා නව ශ්‍රීලන්තයට ගිහිල්ලා නැහැ. ඉතින් අවුරුදු 4ක් විතර නව ශ්‍රීලන්තයට ගිහිල්ලා නැහැ ශ්‍රී ලංකා කණ්ඩායමක්. ඉතින් යෝන් ක්‍රීඩකයනුත් සිටිනවා, කවදාවත් ගිහිල්ලා නැති ක්‍රීඩකයනුත් ඉන්නවා. ඉතින් ලොකු අභියෝගයක් බවට පත්වෙයි. ඒ වගේම ටෙස්ට් තරගාවලියක් අපි ජයග්‍රහණය කරලා නැහැ නව ශ්‍රීලන්තයේදී. ඉතින් මෙම තරගාවලිය වෙනසක් සිදු වුණොත් එය ඉතිහාසගත සහ වාර්තාගත තරගාවලියක් බවට පත්වෙනවා. වගේම තරඟ දෙකම ජයග්‍රහණය කළොත් නම් ICC ටෙස්ට් ලෝක ශූරතාවයට යන්නට පුළුවන් වෙනවා. ඉතින් ලොකු අභියෝගයක් ශ්‍රී ලංකා කණ්ඩායමට තියෙන. බලමු ශ්‍රී ලංකා කණ්ඩායම නව ශ්‍රීලන්තයේදී මොකද්ද කරන්නේ කියලා. තියෙන තත්ත්වයන් අනුව, ඒ කියන්නේ සීතල සහ තනතිලි ඉතාම අභියෝගාත්මක වේවි ශ්‍රී ලංකාවට අනිවාර්යෙන්ම. ඉතින් 2018 දී නව ශ්‍රීලන්තයට ගිය ටෙස්ට් කණ්ඩායමේ සහ මෙවර ටෙස්ට් කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් විදිහට ගත්තොත් එහෙම දිමුත් කරුණාරත්න, ධනංජිත් සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිවුස්, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ලහිරු කුමාර, කසුන් රාජිත වැනි ක්‍රීඩකයන් සිටිනවා. ඉතින් දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිවුස්, දික්වැල්ල වගේ ක්‍රීඩකයනොත් ඒ ටෙස්ට් තරගාවලියේ හොඳින් ලකුණු රැස් කර තිබෙනවා කියන එක තමයි දත්තවලින් පෙනී යන්නේ. කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිවුස් නව ශ්‍රීලන්තයේදී ශතක දෙකකුත් ලබාගෙන තිබෙනවා මේ අවසාන ටෙස්ට් තරගාවලියේ. ඉතින් ලොකු තුරුම්බුවක් මේ දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිවුස්, නිරෝෂන් දික්වැල්ල වැනි ක්‍රීඩකයන් විශේෂයෙන්ම ඔවුන්ට හොඳ අත්දැකීම් තිබෙනවා සහ ලකුණු රැස් කරලා තියෙන නිසා ලොකු අවස්ථාවක් තියෙනවා ඔවුන් ඉදිරියට පැමිණලා මේ ටෙස්ට් තරගාවලිය හොඳින් ක්‍රීඩා කිරීමට. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.